මාලදනියම මළගයක් කළ ඝාතකයා අතටම මාට්ටුයි. මව පියා සහ මන්දමානසික පුත්‍රයා නිදි පැදුරේ මරා දමලා සැකකරු ඥාති පුත්‍රයෙක් අපරාධකරු ඇල්ලූ පොලිසිය තිදෙනාට මුදල් තෑගි. හේමන්ත රන්දුනෝ සහ ඉන්දික තුෂාරගේ වාර්තාව. මීරිගම මාලදිනිය පාරේ නිවසක සිටි මවක පියකු සහ මන්දමානසික පුත්‍රයා සාහසික ලෙස ඝාතනය කර ඔවුන් සතුව තිබූ මුදල් සහ රන්නාබරණ කොල්ලකාගෙන පලායමින් සිටි පුද්ගලයෙකු අපරාධය සිදුවී පැය දෙකක් ගතවන්නටත් පෙර නාල්ල පොලිසිය නිලධාරීන් පිරිසක් විසින් ඊයාලීම 2:40ට අත්අඩංගුවට ගැනීමකුයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. අපි අද පුවත්පතට එමු. ත්‍රිත්ව ඝාතනයක් සිදු කර මුදල් හා රත්රන් කොල්ලකෑ ඥාතියා අත්අඩංගුවට. එකම හවු පවුලේ මව පියා හා පුත්‍රයා ඝාතනය කර රන් භාණ්ඩ සොරාගෙන පලායමෙන් සිටියේදී පොලිසියට හසු වී තිබෙනවා. ඒ වාර්තාවම දිනමින පුවත්පත වාර්තා කරන ආකාරයත් බලමු. මිරිගම එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කරලා මීටරේ වයරය කපා විදුලිය විසන්ධි කරලා තමයි මේක කරලා තියෙන්නේ. කොල්ලකෑ මුදල්, රන්බඩු සහ අඬුවක් සමග ඥාති පුතෙක් මාට්ටුයි. මේ එම් පුෂ්පකුමාර කොටදිනියාවේ සිට සටහන් කරනවා එම වාර්තාව. දිනමින පුවත්පතේ මුල්පිටුවේ වාර්තාවක් වශයෙන් මේ කොල්ලකෑ රන් භාණ්ඩවලට තියෙන ආශාව නිසා තමයි ජීවිත තුනක් බිලිගෙන තියෙන්නේ. මහලු මවයි පියයි ආබාධිත පුතුයි මරා ගේ සුද්ධ කරලා ඝාතනයේ සැකකරු බයිසිකලෙන් සොයා දීලා මීරිගම කිතලවාන්න ප්‍රදේශයේ මාලදිනිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයවෘද අඹුසැමිවලක් සහ ඔහුගේ 42 වර්ධි ආබාධිත පුතා තමයි මෙලෙස ඝාතනය කර තිබෙන්නේ. රන්බඩු ටිකකට ඇති කරපු වටින ජීවිත තුනක් නාල්ලේ එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කරයි. විනාඩි කිහිපයක් තුල සැකකරු කොටුවෙයි. මේ කීර්ති මෙන්ඩිස්ගේ වාර්තාවක එය සටහන් කරන්නේ. මෞබින් පුවත්පතත් එය වාර්තා කරනවා. ශ්‍රී ලංකා පොලිසියේ තවත් සුවිශේෂී වාර්තාවක්. මීරිගම නාල්ල ත්‍රිත්ව ඝාතනය සැකකරු අපරාධය සිදු කර විනාඩි කිහිපයකදී ඇල්ලූ හැටි. සැරයන්වරු දෙදෙනා සහ කොස්තාපල්වරයාගේ උකුසු ඇසට සහ ඉවට පොලිස්පතිවරයාගෙන් ප්‍රශංසාවත් ලැබී වෙනවා. මේ අද මෞබින් පුවත්පත එම මෙහෙයුම පොලිසිය අතිශය සාර්ථකව ක්‍රියාත්මක කරපු ආකාරය පිළිබඳව තමයි එලෙස වාර්තා කරන්නේ.